සතන් සතේ එකතු කර කැටයක් පුරවන්නට කියා දුන් ඒ හුරුබූටි කෙල්ල පසු කාලයක මතකයන් නොගිලිහෙන රංගන පරාසයක් තුළ තම අනන්‍යතාවය මැනවින් සටහන් කළාය. චාම් සදුරු සෙනහවක් සහ නිරහංකාර අවතුම් පැවතුම් ඇති කලාකාරණියක ලෙස එසේම ඇය නොබද ප්‍රශංසාවක් ලද්දාය. ශ්‍රී ලාංකික කලාශේෂ්‍රයේ සිටින අති දක්ෂ රංගවේදීන් අතර ඉදිරියෙන්ම සිටින බිමල් ජයකොඩිගේ ආදරණීය බිරිඳද ඇම වන්නේය. නොදන්නා කෙනෙක් නැති අය කවුද? සුජානි මේනකා දහනායක. ඒ ඇයයි. ඇගේ හිතරැඳි ගීතයක් පිළිබඳව ඇ කියලා තිබ්බේ මෙන්න මේ විදියට. සුජානි, ඔබ ඔබේ මෙයයි අයිති කරගත් ගීතයක් ඔබට තියෙනවාද? කාලින් කාලයට මම මගේම කරගන්න ගීත තියෙනවා. හැමදාම මම ආසන්නයේ ගීතයට කියන සංකල්පයක් මගේ නැහැ. මම ආත්ම ගීතයේ බොහෝ විට කොයි විදියකින් හරි මගේ ජීවිතයට සමීප වෙන ගීතයක් වෙනවා. මේ දවස්වල ඔබ ඔබේම කරගත්ත ගීතය ගැන කතා කරමුද අපි? ඒ ගීතය මට පුදුමාකාර විදියට දැනුණ ගීතයක්. මම එකවර කීප වතාවක් අහන්න තරම් මගේ හදවතින්ම ආදරය කරන ගීතයක්. ආරාධනා ඒකනායක ලියූ දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළ සශිකා නිසංසලා ගැයූ රාවණා මා ඔබේ සීතා කියන ගීතය තමා කාලයක් ඉඳන් මම මගේම කරගත් ගීතය. සීතා ගැන කියන ගීතයක් ඇයි මේ තරම් ගැඹුරින් ඔබේ හදවතට සමීප වුණේ? සම්ප්‍රදායික රාම රාවණා සීතා තුන්කොන් ආදර කතන්දරයකට එහා ගිහින් නවම සංකල්පයක් තුළ කවුරුත් නොදුටු කවුරුත් හඳුනාගන්නට උත්සාහන් නොගත් සීතාගේ හදවතේ උපන් සිතුලි විවරණයක් තමයි මේ ගීතයට ප්‍රස්තුතය වන්නේ. මේක මහා අමුතු ආදර කතාවක් කියලා මට හැමදාම හිතුණා. ඔබට හිතුනේ නැද්ද ආදරය සහ යුද්ධය අතර මහා සම්බන්ධයක් සමීපත්වයක් තියෙනවා කියලා? ආදරය හා යුද්ධය අතර සම්බන්ධය එදා මෙදා තුර හැමදාම පැවතුන එකක්. අදත් ආදරය නිසා යුද්ධ කරනවා. වෙනස් වුනේ යුගයෙන් යුගයට යුද්ධයේ ස්වරූපය විතරයි. ඒ යුද්ධ ලෝකයේ පවතින තාක් පවතීවි කියලා මම විශ්වාස කරනවා. මේ ගීතේ ඔබේ හදවතට වඩා සියුම් ගැඹුරකින් දැනුණු තැනක් තියෙනවාද? බැල්මකින්වත් නොදුන් හිරිහැර, වදනකින්වත් නොකළ අතවර සිතින් අල්ලාගෙන කියා දුන් ආදරේ දැනුණා මා ඔබේ සීතා. ඒ වචන ටිකට මං හරිම ආසයි. ඇයි ඒ වචන ටිකට ඔබ එතරම්ම කැමති? ඕනෙම ගැහැණියෙක් පිරිමියෙක්ගෙන් ඉල්ලන්නේ මෙහෙම ආදරයක් කියලා මං විශ්වාස කරනවා. හිරිහැරයක් නපුරක් නොරදෙන තැනක දැනෙන ආදරයට ඕනම කෙනෙක් කැමති. තමන්ගේ ස්වාමියාගෙන් නැලබුණු ආදරයක් තමන් පැහැරගෙන ගිය රාවණාගෙන් ලැබුණා කියලා මේ පද ටික ඇහෙද්දි මට හිතෙනවා එහෙම ආදරයක් කොතැනක හරි දැනෙද්දී ඒ ආදරේ හිතර දැනෙන එක නතර කරන්න බැහැ කියලා තමා මේ ගීතයෙන් කියන්නේ. ආදරේ සම්මත හෝ අසම්මත ලෙස බෙදා වෙන්කල නොහැකි බවද ඔබ මේ කියන්නේ. සැබෑ ආදරයකදී ආදරේ එහෙම වර්ග කරන්න බැහැ. ලෝකයේ කවර ආකල්පයක් දැරුවත් තමන්ට තමන් හොයන ආදරේ දැනුන තැනකදී ඒ ආදරේ සම්මතද අසම්මතද කියලා වර්ග කරන්න අමාරුයි. ලෝකයේ එවැනි තැනකදී ගල්මුල් එල්ල කරන්න පෙළගෙහුණත් මම විශ්වාස කරන්නේ ආදරේ කියන්නේ ආදරේම බව පවණයි. ඔබ හිතන විදියට ගැහැණියක් පිරිමියෙක්ගෙන් ඉල්ලන්නේ කොහොම ආදරයක්ද? ගැහැණියක් හෝ පිරිමියෙක් ඉල්ලන්නේ හිරිහැරයකින් තොර ආදරයක්. හිරිහැරයක් විදියට ලැබෙන ආදරයත් දිගුකල් පවතිනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. එවැනි ආදරයක තියෙන මුලාව වැටහෙද්දී අපි එතනින් ඈත් වෙනවා. කවුද අකමැති සුන්දරව ගලා යන ආදරයක් විඳින්න? ඔබ සුන්දර බිරිඳක්. ඒ තමයි බිමල් ජයකොඩි හැමදාමත් ඔබ ගැන කියන දේ. විමල් එක්ක මේ ගීතේ ඔබට දැනෙන විදිහ, ආදරයෙන් වින්ද විදිහක් තියෙනවද? මම මේ ගීතේ ඉස්සල්ලම ඇහුවේ විමල් නිසා. ඒ මොහොතේත් මේ ගීතේ හරියට දැනුණා. කොච්චර දැනුණාද කියනවා නම් එදාරෑ විමල් නිදාගෙන ඉද්දී එයා ඇහැරවලා කිව්වා මට හරි ආස හිතෙනවා මේ සින්දුව ගැන, මේ සින්දුව ආදරය ගැන ලියලුණු ලස්සන සින්දුවක් කියලා. ඒ වෙලාවේ එයා කිව්වා හරි අපි හෙට කතා කරමු ඒ ගැන කියලා. මේ ළඟදී අපි ගමනක් ගිහින් එද්දී කිහිප වතාවක් මේ සින්දුව ඇහුවා අපි. ආදරය ගැන කතා කරද්දී මේ වගේ සින්දු අහද්දී විමල්ගේ උරහිසේ හිස තියාගන්න පුරුද්දක් මට තියෙනවා. ඒ විදියට හරි ආදරෙන් එයා එක මේ ගීතේ වින්දා.
සුජානි කොහේදී හරි ගීතයක් ගයන්න ලැබුණොත් ඔබ ගයනවාද මේ ගීතය? අවංකවම මට ගීත ගයන්න බැහැ. ඒ සංගීතෙන මම හුඟක් ප්‍රිය කරනවා. ඒ ගෞරවේ නිසාම මම මට බැරි දේ කරන්න යන්නේ නැහැ. මේ ගීතේ ලියු ආරාධනා හමුවුණොත් මොකක්ද ඔබ ඇයට දක්වන ප්‍රතිචාරය? කොහොමද මෙච්චර ලස්සන ගීතයක් ලිව්වේ අහනවා? මේ ගීතය මට දැනෙන්නේ චිත්‍රපටයක් වගේ. මේ ගීතේ සංගීතය හා කටහඬ ඔබට දැනෙන්නේ කොහොමද? සංගීතය පැත්තෙන් දර්ශන උපරිම සාධාරණයක් කළ ශෂිකා නිසංසලා කටහඬින් උපරිම සාධාරණයක් කළ හැම අතින්ම පොහොසත් ගීතයක් මේක. එහෙම ගීත වර්තමානයේ හරි විරලයි. මේ ගීතයට රූප රචනාවක් එක්වෙනවට ඔබ කැමතිද? නැහැ. ගීතයක් රූප රචනයකට කොටු කරලා ඒ ගීතයේ රස මරණවට මම කැමති නැහැ. මම කියන්නේ ගීතයක් නිදහසේ අහන්න දෙන්න. අද පරම්පරාවේ රසවින්දනය ගැන ඔබ කැහිමකට පත් වෙනවද? බහුතරයක් අය සාහිත්‍ය කලාව ජීවිතයට ඈඳයි නොගත් පසුබිමක් තියෙන්නේ. හොඳ රසවින්දනයක් ඇති, සුළුතරයක් ඇති. මම නැහැ කියන්නේ නැහැ. ඒ තුඟක් දරුවන් ඉතිහාසයේ සාහිත්‍ය ගැන දන්නේ නැහැ. රසවින්දනය ගැන හැඟීමක් ඔවුන්ට නැහැ. එය අනාගත ඛේද වාචකයක් විදියට මම දකින්නේ. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නවද video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.